ක්ක ම හිතන අපි පෞවග අවුදු හර මාර තුල ගන ගත්තේ එක පාඩමක් පත් ේෙනවා නන් ඒ පාඩම තමයි පාරුමෙන්තු යි විදාහැයි අතර ඇතිවිය හැකි මහා ගට්ටන නිසා මෙ රටේ තවත් අවුදු පහ යයක් පිළි පසට ෑම ඇතිවයක ගැම්බුරු විත්මක ඩැමජස් ඒ නිසා මේ වාස්ථාවේදී කලාපී රටවල් දි බලද්දදිත් ගෝලීය කරය සහ ගෝලී සත්වය බලද්දිීත් අපට අවශ්‍ය වෙනවා. අතිශ්‍යය තරණාත්මක තිරණ ගැනීමේ අවකාශය හැදී තිබෙන්නේ. මේ සඳහා වූ අවකාශය පාවිච් කරන්නට ප්‍රථරථ ආදරය කරන දේශයටආදරය කරන පොහෝ අය කියන හැටියට දිග දැක්මක් තියෙන නායකත්තා කවශ්‍යලා තියෙනවා. දැන් අපි නොවම්බර් මාංසය දාසෙබිනිදා මුළු ශ්‍රිලංකාම ගත්ත තීරණය ආපෝ වෙනස් කරනට බැය බැහැ ඒ. එන කළයුතුතේම කද පට අවශ්‍යන තියවනේ අවරුදු පහකය ත්ත ු දාාකන මේ අවකාශය තුළ ලබාගතහැකි උපරම පෝජන ලබාගන්නටනම් ශක්තිමත් පාර්ලිමින්තුව අවශ්‍යයි මේ පාර්ලිමිතුවයි විදහයකයි දකින දර්ශනය ඒ හමමා ඇත වෙලාටයි අඩු පාඩු පෙන්න්නමින් ඉදිරියට යන කණඩෑයම ක අපට වශ්‍ය වෙන. ම දිස්රිික දාතරකවෙෙතර දවස්වල ප්‍රචාරකටයුතු සහ ගිහින්තිබෙනවා ඇත්ත වශයෙන්න්න කියන්න පුළුවන්. අතිෝක්තයක් නැතිව ආසන එකේ විස්සක් එසි විසි පාහ අපට ලබා ගැනීමේ කිසිදුම බාධාවක් නෑ විශේෂයෙන් මේ කණ්ඩායම තුළ නිදා පක්ෂය නචනකව තු නිහස් පක්ෂය දහස් පක්ෂය තම ඇතන පොටු ආත්ම දහස් පක්ෂයෙන් තමයි ක්ශෂයෙන් පොට ඇතිවෙන්නේ නිදහස් පක්ෂේතින ක්ඩායම ඇදිරිපත් කරතින අපේක්ෂ න්ද ලද ට පුලන් නවා මේ කරන්නට යන්න පාර්ලිමෙන්තුව තුළ ප්‍රජාතරවාද. හට පක්ෂ තුලෙත් සඳහනය ඇතුළෙත් සංධානෙන් පිටත්. අවශ්‍ය කරන දහයකත්පය බුද්ධිය ලබාදී මේ අපේ මව්බිම මේ මහතේ දී මුහුණදී තිබෙන. ජාතිකවාදී ජාත්‍යන්තරවාදී මේ කලාපවාදී ප්‍රශ්න වලින් ගොඩේම පළවනික ආර්ථිකය දෙවනිියක අධ්‍යාපනය. තුංවැනික සංස්කෘතික හා අධ්‍යාපන ප්‍රශ්නය. හතරනෙක වන්න පලාං අආධ්‍යාත්ම ප්‍රශ්නය මේ සියල්ලට මහුණ දෙදන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් තිබුණුත් පමයි. එනිසා අ මගේ ඉල්ලීම. ඒ හතේ ැස් හත්ම තා කලා වගේ දෙමල සඳහනය ප්‍රමුොක් දෙම ජාතිකවාදී දේශපාලනය පවා අපි සඳන් ගදන කරට ලෙස්ව යි ඉබබෙක් වැහිල ඉන්නවා යතුර තින න යතුර ල්ලගනු ඉබාරින්න ඒනම් අපිහිටවන්න යන ආ්ඩුව ශක්තිමත් ආණ්ුවක් නිසා ප්‍රශ් විස්තනට ලැස්වෙන ආණ්ඩුවක් නිසා. ඒ ආන්ඩුව තුළදී පැහැදිලිව මාකවිය යුතුයි මගේ දායකත්වය වෙන්නේ බෙදුම්වාදී අන්සේටවත්. කන්ඩයම්ගේන ජාත් ආගම්වාදී කණ්ඩයම් වලටත් ඉඩ නොදී නමුත් ශ්‍රීලංකාමම ඇතතුරට ගන්න පුුවන් ශ්‍ර ලංකාව සියලුම පොරවවැසියන් ජීවත්වයහකිේ අවකාශයක් සබන්නට පුළුවන් ඒ සඳාව පදනම දාගත්තාව ආ්ඩුවක් පේහිට වන්නට ඕනේ කියනකද මේ සමහ හැම පක්ෂයෙන් වගේ ඇත ජවිපය හැර ඇතම්වෙලට හැමපක්ෂයම් වගේ ඉන්නවා සමහර චරිත ප්‍රශ්නකාය සරත. මහහිතන පස්තු වනිද ජනයටට අයිතිඇතිබෙන ඒ ප්‍රශ්කාරී චරිත යින්ට කොහම දහනම්. හොට ප්‍රක සඳහානයට ප්‍රබල ආ්ඩුව ඇතිකර. ඒ ප්‍රබල හට ට ර ස ක විස්වා ඇතිනවා. ඒේ ොත් මහිත දහ ුි පහහිද ොදනට වෙනවා අන්ුවට පව. නිසා සඳදායකයන් කරන ඉල්ලීම කාලය කියනක කට තවත් තුරුලා තියන එකම සාධකයයි ලෝක ඉදිරියෙන් ගමන් කර ඇත අපේ මි මස් සියල දනානම එකතු ව කරන මේ ්‍යපාරයේ ප්‍රතිපර ලබන්න නම් පස්වනිදා සාතකව. ශක්තිම පෝට්ටු සඳහනය ඇතිකළ ආඩුව ඇති කරන්න ආණඩුව විසින් කරන කරන දේ අපිට අනගතයේද මේවුදු පහදදි කරන්නට තිරවා ලබාගත්ත වූ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්නට සාති කරන්නට අපට අවශ්‍ය කරන පලය ලබාගත යුතුයි. ඒතුළ මහිතනවා අන්තර් ප්‍රජාතන්ර්‍රවාද ගනුදනමක් අපට කරන්නට පුළුවන් අනිත් පක්චත්තෙක් දැන් පක්ෂ ල ිත්ක්. නි පක්සදේම අනම්වය ොක වට හඇත් ව නමක ඒනිසා පස පස්ස වලද පස්වරදද අපි ලාගන්නාව ජයග්‍රහණය මහිතරන්නේ ජාක ජයග්‍රහණයක් සහය අතර් ජාතික දයග්‍රහණයක් පනවාට නිසකයි මි සුතියතු වන්ට.